සුබදැසනක් හරිත හරියටම කියන සේද උදැසන පුවත් ප්‍රකාශය සමගින් ඔබ හමුවට මම චතුර සූර්ය බන්නර ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙතට ඔන්ලයින් විවාදය කල් දාන්න විපක්ෂ නායක සජිත් තිල්ලයි කඩා වැටුණු දේශපාලන දේහය ගැන අනුර කියන කතාව ප්‍රථම අවධානය දේශීය පුවතක් වෙතට කිසිම විවේචනයකට තවා බය නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් පවසනවා කොළඹ සංවිධානය කර තිබූ වැඩමුළුවකට එක්වමුණුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ දකුණු ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දරුවත් කිරීම සඳහා නෙළුම්පොකුණ රංගහලේදී විශේෂ වැඩමුළුවක් පැවැත්වුණා ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පවුල් බේර ගන්න තමයි අපි මේ දේවල් කරන්නේ මම මේ ඇමති කමේ ඉන්නකම් මේ උවදුර තුරන් කරන තෙක් අපි කවදාවත් මේක නවත්තන්නේ නැහැ හොඳ එකක් තිබුණා ඒකේ කියන්නේ මොකද්ද අපි හොරුන්ට බනිනකොට හොරු අපිට බුරන්න වෙනම බල්ලෝ සෙට් එකක් දාලා තියෙන්නේ දැන් හොරු නිහඬයි බල්ලෝ බුරයි හරියට මේ දේ තමයි දැන් වෙන්නේ හොරු ටික පස්සට වෙලා බල්ලෝ සෙට් එකක් දාලා තියෙනවා අපිට බුරන්න ඒවට අපි සැලෙන්නේ ආරම්භ කළ තියෙන වැඩසටහන යුක්තිය මෙහෙයුම මද්රව්‍ය සමාජයෙන් තුරන් කරන්න විතරක් නෙවෙයි ඒකේ ප්‍රධාන හුවමාරු කරුව නීතිය රැහැනට ගේන්න ඒක නවත්තන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න තමයි මේ යුක්තියේ මෙහෙයුමේ අරමුණ තියෙන්නේ ලංකාවේ देश सीमा तुल मुन अपराधकार रक्षित बंधनागारेहुमेक ඒ ජාලයේ හිටපු පුද්ගලයෝ 100%ක්ම අත්අඩංගුවට උට අරගෙන මේ මෙහෙයුම සාර්ථක කරගන්න. කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා සම්පූර්ණම වැඩේ ඉවරයි කියලා. බුද්ධ්‍යංශ ක්‍රියාත්මකයි මේ ජාවාරංකාරයෝ නීති රැහැන්ට හසු වෙද්දී කවුද ආයේ මේ ව්‍යාපාරන බහින්නේ? ඒ අයගෙත් ලැයිස්තු අලුතෙන් හදලා ඒ සෑම කෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කරන මෙහෙයුම අකණ්ඩවම ක්‍රියාත්මකයි මේ ජාවාරම නවතින තුරුම. ලබන 23 සහ 24 පැවැත්වීම නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කැටුම්පත් විවාදය කල්තමන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා. ඒ මාධ්‍යවිත නිවේදනයක් නිකුත් කරමිනුයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කැටුම්පතට මේවන විට බොහෝ පාර්ශ්වයන් චෝදනා එල්ල කරමින් සිටිනවා. එවන් පසුබිමක මෙම පනත් කැටුම්පත් විවාදය ලබන 23 සහ 24 යන දෙදින තුල පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම විවාදය කල්දමන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ද සිදු කළා. ඊයේ දිනේ කතානායකවරයා ආමන්ත්‍රණය කරමින් මම විශේෂ ලිපියක් යොමු කරලා ඉල්ලීමක් කරා මේ අනපනත් දෙක විවාදයට භාජනය නොකොට තවදුරටත් විවිධ පාර්ශ්ව කරුවන් කොටස් කරුවන් සිවිල් සමාජය ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන පොදු ජනතාවත් සමග සාකච්ඡා කොට සිදුවිය යුතු වැදගත් සංශෝධන සියල්ලක්ම පාහේ සිදු කරමින් රටේ මානව අයිතිය සුරක්ෂා වන ආකාරයට ප්‍රතිසංස්කරණයට ලක් කිරීම සුදුසුයයි මම කතානායකවරයාට යෝජනා කරමින් ලිපියකින් දැනුම් දුන්නා. අපි තරයේ විශ්වාස කරනවා මේ අනපනත් තුළ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවයේ නාමයෙන් සිදුවන්නේ ඒකාධිපතිත්වය ආඥාදායකත්වය ඒ වගේම තනි පුද්ගලී මේ රටේ ලක්ෂ 220ක මානව අයිතීන් උල්ලංඝනය කරන වැඩපිළිවෙල නීතිගත කිරීමක් හැටියටයි අපි දැක්කේ. අපි මේ තරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙයට අපි අපේ විරෝධතාවය කොන්දේසි විරහිතව ඉදිරිපත් කරමින් කතානායකවරයාගෙන් නැවත නැවතත් ඉල්ලීමක් කරනවා. මෙය ලබන සතියේ යෙදී තිබෙන දෙදිනක විවාදයට ලක් කරන්නේ නැතුව තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දු තීරණ අවබෝධයට ලක් කරමින් මේ අනකනක් මේ තියෙන ආකාරයට ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම අයින් කරගනිමින් රටේ මානව අයිතිය සුරක්ෂා කිරීමේ අනකනක් හැටියට යලිමේ ඉදිරිපත් කරන්නයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරා. අපරාධ කරුවන් සිටින පාර්ලිමේන්තුවකට රට ඉදිරියට ගෙන යාමට බැරි බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. දේශපාලන දේහය මේවන විටද කඩාවැටී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර පැවති සමුළුවකට එක්වෙමිනුයි.
විසඳුම වෙනුවෙන් ජනබලය ගොඩනගන ජාතික ජනබල වේගයේ නීතිඥයෝ සම්මේලනය මහනුවරදී පැවැත්වුණා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙනුයි. දැන් බලන්නකෝ අපේ පාරිභෝගික ඇමති වැඩිපුර කතා කරන්නේ බිත්තරගෙන නී. අනිත් කිසික කාල් ගැන කතා කරනවා අහලා තිනුනෝ. එළවලු ගැන කතා කරනොත් මිලි ඉහළ යනකොට නෑ බිත්තර ගැන කතා කරනවා. එයි බිත්තරේක රුපියල් 8ක් තියෙනවා. බිත්තර බිත්තර හරිද? මෙලාවට දාන්න හිතනවා කතා කරන්නේ. නැත්ද? දැන් රත්තරන් ගෙනල්ලා අහු වුණා රහීම් කියන මන්ත්‍රීවරයා එයාපෝට් එකේ. අද අහු වුණා නම් හෙට පාර්ලිමේන්තුවට ආව. ඇවිල්ලා නීතිය සම්පාදනයකට අත උස්සනවා. මම නැගිටලා කිව්වා මගේ පුටු එහා පැත්තේ ඉන්න. මං කිව්වා මගේ පුටු එහා පැත්තේ රත්තරන් හොරෙක් ඉන්නවා. ලැජ්ජ. මම මෙහෙම රටක් අපේක්ෂා කරනවා. අපරාධ කරුවෝ පාලනය කරන දූෂණේ පැතුරු. මම ඉතින් මෙහෙම රටකට යන්න බෑ. ඒ නිසා අපි දේශපාලන දෙහිය කඩාවැටලා තිබුණා. රාජ්‍ය අධිකරණ නේද? ඒ විතරද? 2020 ඔක්තෝබර් මාසේ පළවෙනිදා වගේ නඩු තීන්දුවක් ආවා. පේමලාල් ජයසේකර කියන පුද්ගලයාට මිනිහෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට එල්ලුම් ගහ නියමුණු. ඔක්තෝබර් 1 වගේ. ඔක්තෝබර් මාසේ 5 වෙනිදා චන්දිදී රත්තපුරේ ජනතාව පේමලාල් ජයසේකර අංක 1 එකමනාපුලි. මහින්ද රාජපක්ෂ රත්තපුරේ රැස්වීමට ගිහිල්ලා කිව්වා අන්තිම රැස්වීමද කිව්වා. පේමලාල් අපේ මිනිහෙක් උඩින් මෙවන්න කිව්වා. උත්තර කිව්වා. ඉතින් නායකයෝ එල්ලුම් ගහට නියම වෙච්ච මිනිහ අපේ මිනිහෙක් උඩින් මෙවන්න කියලා ආරාධනා කරනවා. කවුරු හරි විශ්වාස කරනවා අපේ රටේ මෙතනින් යන්න. මෙතනින් එහා යන්න බැහැ. ආණ්ඩුවේ ගසාකෑම් වලට එරෙහිව පාරට බහින සූදානම් බව සමකි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසනවා. අද කොළඹදී මාධ්‍යමයක් පවත්වමින්ුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. සඳුදා විදුලි බල මණ්ඩලයේ සමස්ත වෘත්තීය සමිති, රටේ සමස්ත මර්මස්ථානවල වෘත්තීය සමිති, සිවිල් සන්ධාන, දේශපාලන පක්ෂ සීලු දලා ඉඳලා එකතු වෙලා තීන්දුවකට එනවා. ගසාකෑම වැළැක්වීම සඳහා ජනතාගේ අයිතීන් පෙනී සිටීමට එරෙහිව ගේන ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක කිරීමට එරෙහිව මාර්ගස්ත සුරක්ෂිත පනත කියන කටවහන්ඩ ගේන පනතට එරෙහිව එළියට බහැලා විදුලි බල මණ්ඩලය තුළු රාජ්‍ය ආයතන විකිණීම ටෙලිකොම් රක්ෂණ හොරු රැළට විකිණීමට එරෙහිව සමස්ත ජනයයි එළියට බහින එක සඳුදෑන් අරඹනවා. මොන පනත් ගෙනාවත් විකුණපුව ගන්නව විකුණන්න තියෙනවා නවත්තනවා කියන එක වැඩබිම සීරු සංවිධානයත් එක්ක පාරට එනවා. එනවමයි අපි ජනාධිපති ඇතුළු ආණ්ඩුවට අවසාන වශයෙන් කියනවා මේ දූෂිත පනත් වලින් ගසා කෑමේ මර්ධනයයි හකුලා ගන්නෙ නැත්තම් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ගෙදර යැවීමේ භූමිකාවයි සඳුදා සාකච්ඡා වලින් ආරම්භ වන්නේ. ඊළඟ ආණ්ඩුවකදී ඔය සියලු අයට වග කියන්න සිද්ධ වෙනවා. ජනතාවේ දා අරගලේ කරේ ගෝඨාභය මහත්තය එළෝලා ඒ අපේක්ෂා කරේ මේ රටේ සැබෑ වෙනසක් ඕනේ කියන පරමාර්ථය මත. ඒ සැබෑ වෙනසක් කිරීමට සියලුම වෘත්ති සමිති ඒකට ඒකාබද්ධ වෙලා ක්‍රියා කළා. සියලුම වෘත්ති සමිති ඊටාම අමාරුවෙන් ජීවත් වෙන්නේ කොටසකට විතරක් දීමනා දීලා තව අරගලයකට පාර කැපෙනවා නියතයි. දෙවන අරගලයට ජනාධිපතිට ලෑස්ති වෙන්න කියලා මේ වැඩබිමේ ජනතාව සමග මා අද දින ඔබට ප්‍රකාශ කර සිටිනවා. වතුකරේ ළමුන් බොහෝ දෙනෙකු අධ්‍යාපනය අතහැර දමා ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හා භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ළමුන්ගේ මන්දපෝෂණ තත්ත්වයද ඉහළ ගොස් ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. ඔහු මේව ප්‍රකාශ කළේ හැරන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමිනුයි. අපි දන්නවා එට දවසේ ඇට නගරේ දර්බාර් ක්‍රීඩාංගණයේ ජාතික පොංගල් උත්සවයක් තියෙනවා. මේ පොංගලු තිවුරුනාට පස්සේ මේ පොංගල් උත්සවයක් තියලා මේ රටේ වතුකරේ ජනතාව සුඛිත මුඛිත වෙලා ඉන්නවා. ඔවුන්ගේ ආහාර හොඳට තියෙනවා කියලා මේක ඉතාමත් හොඳ ශස්ත්‍රීයකත්වයක් තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් විශේෂයෙන්ම මධ්‍යම පළාතේ දරුවෝ 1989 දෙනෙක් අධ්‍යාපනය අතහැරලා ගිහිල්ලා තියෙනවා පහුගිය අවුරුද්දේ. නුවරඑළිය තමයි වැඩි. නුවරඑළිය ළමයි 570ක් අධ්‍යාපනය අතහැරලා. ඒ වගේම හැටන් වල විතර 541යි. කොත්මලේ ළමයි 319යි. ගම්පල ළමයි 209යි. ආහාරයේ කෑමවල මිල ඉහළ යාම මේ සියලු තත්ත්වයන් එක්ක මේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය තවත් ඉහළ ගිහිල්ලා තොණ්ඩමණ්ඩල වගේ ඇමතිවරු ආණ්ඩුවේ වරප්‍රසාද අරගෙන ඔවුන්ගෙන් කකා බිබි ඔය ඔක්කොම කර කර ජනතාවත් රවට්ටගෙන ඉන්නවා. ඒ සමගින් සේත උදෑසන පුවත් ප්‍රකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.